इहा देशपालन सीमा विन्यासलकुन देशपालन संवादी अभी अवसान साक्षात्कार वाटे आरंभ कराने पार्लिमेंट मंत्री डेल सलाह पेरुमेत तुम्हासम के मंत्री तुम्हानी मैथिवरने के दी संदान गत भी मैं पिंडिगिन दिखे टम दक्षिण वा विशेष शेम यम पैत्त का बर वैडी बेन कोटे नवोली मियोत पैन पैन मिये पैत्त रेनो दक्षिण वा पी देन उबे खांदे उरटे ओयन ओय वागी मियो पैन नोत मुगाते सित वेने मेरटे देशपालने मे तीन बरपतल रोग लक्षण अग्नि सुदेव मे 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 अर्बुदे प्रधान वित्तकरुवा सुदेव मे मैथुन क्रमे मे मैथुन क्रमे मे मैथुन क्रमे जियाजा जनातुमा निर्माण कराम ओह मंगितनो इताम बुद्धिमत् मुद मे मे समर्पातक मैथुन क्रमे इताम ब्रांडवादी लक्षण तीन सुलुतरे नियोजने इताम बेलगाते धनात्मक लक्षण हे अरे प्रेमदास जनाधिपतिमा कटॉफ मकिकाइंकराने पास विकृति पार्लमेंट मे विकृति पार्लमेंट मोन मेथुरी लंकावे समानुपातिक मेथुन क्रमे अटते असूवटे पलविनी मेथुरी तीन अवसान मेथुरी तीन दिदास पाल अगुसुदाहत मेथुरन हतक तीन सुदेव मे हते असूवटे मेथुरने दिदास दहे मेथुरने तरन अनी मेथुरन पहेम सुलुतर आंडल तीन दिदास असूवटे महाभीषण එහිදී අහඹ සිදුවීමක් 2010 යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවයක් වෙන මේ සර්විල පොලිමේ ඡන්ද දුන්නා 94 ඡන්ද ගම්මෙතන යාම 105යි මුස්ලිම් කොංග්‍රස්යත් අරගෙන ඒත් මදි වෙලා කඳුරට ජනතා පෙරමුණේ චන්ද්‍රසේකර මහත්තයත් අරගෙන තමයි 113 හදාගත්තේ එකෙන් ගියේ චන්ද්‍රිකා මැතිනේ ඇහැ යනවා ඊළඟ මැතිරණට එනකොට මහා මිනිස්සු අතර එකක් ඇතිනවා මැතිරණට 107යි රණවීර විකෘමසිංහ මැතිතුමා ඊළඟ මැතිරණට යනවා අපේ පක්ෂෙන් ප්‍රධාන ලේකම්තුමා අතුරු කණ්ඩායම කඩාගෙන ගිහිල්ලා මැතිතුරු ප්‍රතිඵලෙ මොකද 109යි ජීවීපී එකයි අපි සම්දාන ගත වෙන 2004 ඒක ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච මහා සම්දානයක මැතිතුරු ප්‍රතිඵලෙ කිද 105යි 105යි දැන් මේ 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 රණවීර විකෘමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව දැන් මේ පක්ෂ කීයක් එක එකතු ඡන්දිල්ලලද මේ කීයක් එකතුලා ඡන්දිල්ලලද කීයද 106යි 106යි මොකද මේ වෙලා තියෙන්නේ මේ මැතිතුරු ක්‍රමයේ ඇතුලේ කිසිසේත්ම පාර්ලිමේන්තු ස්ථාවරභාවය හදාගන්න බෑ. නාස්තිකවාදී බලවේගවලට යට වෙන්න වෙලා තියෙනවා සුදේව. එසා ඊළඟට එන ආණ්ඩුවට පැවරණ ප්‍රධාන වගකීම් අතර එකක් වගකීමක් තමයි මේ මැතිතුරු ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් කරන එක. හරි මම ඔබෙන් අහන ප්‍රශ්නට මට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ. ඔබ කියන කාරණා මම පිළිගන්නවා. මම මේක පැහැදිලි කරලා ඉන්නේ. ඒ නිසාම තමයි මේ අර ස්ථාවර ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා දැන් පාර්ලිමේන්තු බහුතරය නැහැනේ. ඉතින් බහුතරය හදාගන්න කාට උනත් සිද්ධ වෙලා තියෙනවා එයා පැත්තගෙන කෙනෙක් වෙන්න. හැබැයි මේ මොහොතේ අපි හොඳ පාඩමක් ගිනගෙන තියෙන්නේ. දැන් සමහර අපිට තියෙන චෝදනා විග්‍රහ කරලා බැලුවම රටේ මිනිසුන්ගේ පිළිගැනීම බැලුවම රටේ මිනිසුන්ගේ විරෝධය එල්ල වෙච්ච චරිත දිහා බැලුවම අපිට සිද්ධ වෙනවා මොන තත්ත්වයක් යටතේවත් අපිට ඒ කණ්ඩායම් සන්දර්පණය කරන්න යන්නේ නැතුව ජාතික ප්‍රතිපත්තියක් විදියට අනම්ම වෙන්න. ජාතික අවස්ථාන් වෙනුවෙන් අනම්ම වෙන්න. ජාතික අවස්ථාන් කියලා කියන්නේ සිංහල මිනිහගේ අවස්ථාන් විතරක් නෙමෙයි. ජාතික අවස්ථාන් කියලා කියන්නේ මුස්ලිම් මිනිහගේ වගේම දමල මිනිහගේ අවස්ථාවය. නැත්නම් මේ වචෙන්ට පටු විග්‍රහයක් එනවා. වෙනුවෙන් අනම්මව අපිට තීන්දුව ගන්න පුළුවන් පරිසරය අපි හදා ගන්න සුදේව. ඒකද අපි දැන් ඊයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඉතා පැහැදිලි පරුන්දුක් දුන්න රටට මොනම හේතුවක් නිසාවත් අන්තවාදී ප්‍රස්තවාදී බලවේගවලට යට වෙන්නේ නැහැ කියලා මම ඍජු පිළිතුරක් අහනවා. පාස්කු ප්‍රහාරයේදී චෝදනා එල්ල වුණා රිෂාඩ් බදිදින මහත්වරයාට. ඔව්. තවදුරටත් මේ චෝදනාවල වළංගුභාවය ක්‍රියාත්මක වෙනවා. ස්ථිරෝෂෙම මම අහන්නේ මේ මොහොතේ නිදහස් වෙලා නැහැ. ඔහු ඔබේ කඳවුරට සහය දුන්නොත් ඔබෙතෙන්ට යනවාද? අපි ඉතා පැහැදිලි ප්‍රකාශයක් ඔය සම්බන්ධයෙන් පුරපුණා කියලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධ කිසිම පාර්ශවයක් මෙතන එක්ක किसी पार्श्वक अपट देशपालन वशे गणुदुनुवाणुत्ने अपे अरमुन इताम निरौल्व रट स्थावर की मना रट आरक्षित रटकबड़ पत्र मना अपट अर मे 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 वृक दड़े मे अन्ना हावा दुअना सुदेव इतकरान बे अपट मे शक्ति मत राज्य गोडी मे कटयुते दी යම් යම් බරපතල තීන්දුව ගන්න වෙනවා. එහෙම නැත්නම් මේක නිවැරදි කරන්න මේ 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 ශක්තිමත් කරන්න රට ශක්තිමත් කරන්න බෑ සුදේව. ඒ වෙනුවෙන් අපි ඒ පැහැදිලි ඒ ගැන විශ්වාස කරන්න.
ඉතිහාස සියලු පාඩ අපි හදාරලා තිනවා. අන්ට අපේ ආණ්ඩුව ඇතුලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධ්‍යක්ෂින් බහුලම නායකයා විදිහට. ඔහුගේ නායකත්වය, ඔහුගේ මගපෙන්වීම, ඔහුගේ මගපෙන්වීම ඉතාම වැදගත් ගොඩනැගෙන ආණ්ඩුවට සුදේව. ඉතින් අපි හිතනවා අපිට ඉතිහාසයේ හොඳ ටීම් එකක්. දැන් සුදේව, දැන් මෙතෙක් කල් මේ ආණ්ඩුවට ප්‍රශ්න තියෙනත් එකනේ ටීම් එකක් නැහැනේ. මෙහෙම තීන්දු කරන ටීම් එකක් නැහැනේ. ලෝකේ බලවත්ම රාජ්‍ය අපි හිතන ක්‍රිකට් ටීම් එකක්, අපි හිතන ෆුට්බෝල් ටීම් එකක්, 11 දෙනා ඉන්නේ. හැබැයි ලෝකේ බලවත්ම රාජ්‍ය කියලා දිනන්න බෑනේ මැච් එක. ඒ 11 දෙනාගේ හොඳ ටීම් එකක් ඉන්නට ඕනේ. දැන් ක්‍රෝයේෂියාව මිලියන 4යි ජනගහනය. මිලියන 4යි ජනගහනය ලෝකේ ප්‍රබලම රාජ්‍යන්ට අභියෝග කරා. ඒ කොහොමද? හොඳ ටීම් එකකින්. මේ ආණ්ඩුවට වෙච්ච ලොකුම දේ තමයි හොඳ ටීම් එකක් නැහැ. හොඳ ටීම් එකක් ගන්න තීන්දුව ඉම්ප්ලිමන්ට් කරගන්න බෑ. හැබැයි අපි හොඳ ටීම් එකක් ගැන හිතනවා. හොඳ ටීම් එකක් අපිට ඉන්නවා මේ රංගන. මම විශ්වාසෙන් කියන්නේ. අද්දකින් සෙත හොඳ ටීම් එකක් ඉන්නවා අපිට. එහෙනම් අපි ওই බලයේකට යට වෙන්නේ නැහැ සුදේ. හොඳයි. ඒ ටීම් එකේ ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද රාජපක්ෂද? මහින්ද රාජපක්ෂ මෙතුමාට වඩා අගමැතිකමට සුදුසු මෙන්න කවුරුත් ඔබට පේනවාද? මම පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. මම ඔබෙන් අහනවා. මම මගේ පරණ මාධ්‍යවේදී භූමිකාවට ගිහිල්ලා පෙරලා ඔබෙන් ඇහුවේ. වෙන කිසි කෙනෙක් පේන්නේ නෝද? එතුමාට වඩා සුසුකම් තියෙන, දැනුම තියෙන, අන්තර්ජාතික පිළිගැනීම තියෙන ඒ නායකත්වයේ සහිත වෙන චරිතයක් පේනවාද? 2005 මම හිතන සුදේ මේ සුසංයෝගය රටට ඉතාම වැදගත් සුසංයෝගයක් වේවි. 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙනකොට 9 වෙනිදා දිවුරුම් දෙනකොට අගමැති දිවුරුම් දුන්නා. හැබැයි ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ නැහැ. එයත් ඒ විදිහටම මෙවරත් සිද්ධ වෙනවාද? ඒ ජනවාරි 9 වෙනිදා වෙච්ච සිදුවීම ලෝක දේශපාලන කොහෙවත් කරන්නේ නැහැ සුදේව. පාර්ලිමේන්තුවේ 225යි. වික්‍රමසිංහ මැතිතුමාට 47යි. ඒ කියන්නේ 225න් 4න් එකක් නේ. ඔව් අගමැතිවරයා එනවා. අපි අර පොඩි කාලේ අපි අහලා තිනවනේ මේ පුංචි කාලේ අර ඒහි භික්ෂුභාවයේ මහාන වෙන එක. අපි හිතුවේ එව මහාන කිව්වම පුංචි දරුවෝ ඉදිරිය අපිට හිතුනේ මොකද්ද? සිවුරක් පෙරවිලා පාත්‍රය අතට අරගෙන භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියට ගමන් කරනවා කියලා. එහෙම නෙමෙයි. අපි හිතුනේ එහෙමනේ. ඒ වගේම දැන් මේ එව අගමැති කිව්වම අගමැතිවරයෙක් නිර්මාණය වුණා රටේ. ඒක ව්‍යවස්ථානුකූල නැහැ. නීත්‍යානුකූල නැහැ. සම්ප්‍රදායක් නැහැ එහෙම. සම්ප්‍රදායක් නැහැ එහෙම. ඒ ඉතිහාසෙ වෙච්ච ඉතාම කළු සටහන. මම එක කිව්වේ ජනවාරි 9 සිදුවීම ගැන. ජනවාරි 9 සිදුවීම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද කම්පණයට පත්ලා ඉන්න බව අපට දැනෙනවා. නමුත් 19 වෙනි සංශෝධනයත් එක්ක පාර්ලිමේන්තුවේ විසිරවීම තවත් ඉදිරියට තියෙනවා. අවුරුදු කියන්නේ අවුරුදු 4 වුණා. 4 හමාර වුණා. පෙබරවාරි වෙනකන් ඔබ මේ විදිහට යනවාද? මාර්තු 3 පාර්ලිමේන්තුවේ 3 දෙකේ ඡන්ද නැත්තම් මාර්තු 3 වෙනිදා තමයි ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ. එතකොට මේ දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ අගසතියේ ජනාධිපතිරය පාත්වන්නේ නම් පත්විය යුතුයි. එහෙමනම් හරියටම එතන ඉඳලා සති 4යි 8යි සති 12 කාලයක් තියෙනවා. ඔව්. සති 12 කාලයක් තියෙන මහමැතිවරණයට සති 12යි. ඔබ එහෙම කිව්වට ඔබේ පාර්ශවයේ ඇතමුණු සඳහන් කරනවා ජනාධිපතිවරණයේ ජයගත් සැරින් අපේ ආණ්ඩුවක් තියෙන කියලා. ඔබේ ආණ්ඩුවක් කියලා. ඔව්. ඔබ කියන්නේ එහෙම නෙවෙයි. ඒ කියන්නේ මේ නෑ නෑ අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ගැන මම මේ කියන්නේ. ඔව් පාර්ලිමේන්තුව දැන් මම කියන්නේ ඔබ කියන්නේ ඉවසීම සේන්නට ඕනි ජනවාරි 9 වෙනිදා සිදුවෙච්ච දේ නොවෙන්නට ඕනි ව්‍යවස්ථාවට ගරු වෙන්නට ඕනි කියන කාරණාව. හැබැයි ඔබේ පාර්ශවය කියන්නේ නැවතීම වෙන්නට ඕනි කියන. නෑ දැන් ඒ කියනනම් ඕනම කෙනෙක් විශ්වාස කරනවා ඇති ජනවාරි 9 මෙරටේ දීපු තීන්දුවක් අධිකරණයකට අභියෝග කරේ නෑ. කිසිම දෙයක් නෑ. අග්‍රවිෂකාරතුමා ඉදිරිපිට සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා එය ක්‍රියාත්මක කළ හැකි කියලා ඒ කියන හැම කෙනාම විශ්වාස කරනවා ඇති. ඒ මෙරටේ භාවිතා වෙච්ච දෙයක්. ඔව් මෙරටේ භාවිතා වෙච්ච දෙයක් මේක. ඒතර ඒක කවුරුත් අභියෝග කළා නෑ. වැරදි කියලා කවුරුත් මේ නිගමනයක් දීලා නෑ. ඒ නිසා ඒක කළ හැකි බව පූර්ව පිළිගැනීමක් මේ ලබා දීලා තියෙන එකට. ඒ නිසා එහෙම විශ්වාසයෙන් එහෙම කියනවා. නමුත් ඔබ කියන්නේ වෙන්නේ සති 12ක කාලයක් බලන් ඉඳීම කියන එක. නෑ මම කිව්වේ හරියටම නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරා හැරීමේ බලය තිරිපත් වෙන ජනාධිපතිතුරාට එන්නේ සති 12කට පස්සේ. දැන් ඔය අතරේද මම මේ 19 වෙනි සංශෝධනය සුදේව කොච්චර ප්‍රායෝගික නොවන දෙයක් වෙලා තියෙනවද කියලා. දැන් හිතන්න නියමිත දිනට ජනාධිපතිතුරා පවත්වන්නේ නම් 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 4මාර කරන්නේ විසිරීමේ හැකියාව ලංකාවේ කිසිම ජනාධිපතිවරෙක්ට අවුරුදු 4මාරෙන් විසිරුවා නම් වෙන්නේ නැහැ. ඇයි මේ කලවකවන අරන් බලන්න.
මේ ජනාධිපතිතුමාගේ අවුරුදු හතරක් මාරනකොට මේ මොනතරම් ප්‍රෝඩාවක්ද? මොනතරම් බොරුවක්ද මේ? කිසිම ජනාධිපතිවරයෙක්ට අවුරුදු හතරක් මාරන්න සුරන්න බෑ. ඒ කියන්නේ ඔබත් නොකිය කියන්නේ දෙසැම්බර් 9 වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනේ නීතියට අනුව. එතකොට ඒ ජනාධිපතිවරයා පත් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ මොහොතේ පත් වෙනවා. අපිට මේ මේ සලකුණු වැඩසටහන තව ගොඩාක් තියෙනවා, ඒකන කතා කරන්න. එදෙනි කතා කරමු. අපි අවසන් කරමු එතන. ඔබට ස්තුතිවන්ත වෙනවා සහභාගීත්වයේ සම්බන්ධයෙන්. අවසානට ඉස්සෙල්ලා මම හිතනවා මේ අද ඔබේම ප්‍රවෘත්ති නාලිකාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාවේදී අපි දැන් පානු ගැහුවනේ මාධ්‍ය තර්ජන ගැන ප්‍රබලම තර්ජනයක් කරා. මම මේ මාධ්‍යවේදී මිත්‍රයන්ට ඔබට විතරක් නෙමෙයි කියනවා, පරිස්සමින් ඉඳපල්ලා කියලා ලොකු තර්ජනයක් කරා දවසේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාව ඉඳගෙන මුළු රටටම ඇහෙන්න මාධ්‍යවේදීන්ට. මම ඒ පිළිබඳවත් සිහිපත් කරමින් ඔබ සිල් දානම සුබ රාත්‍රියක් කියනවා. බොහොම ස්තුති. අපි කවදත් ඔබේ අවශ්‍යතාවය ඉටු කරන්න සූදානම් සිටින්න. ඉත ගැටලුවා. හිතවතුනේ අපි ලබන සතිය නැවතුමන ගහනවා. එතකොට සූදායි සතියක්.